ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මහත් වෙන්නේ කියලා. කෙට්ටු කටියකින් ප්‍රශ්නයක් තමයි කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ඒකවල ඕන තරම් YouTube එකේ videos බලලා try කරලා ඇති මහත් වෙන ක්‍රම. මහත් වුන් නැත්නම් අද මම 36ක් කියලා දෙනවා. බලන්න මේ 36 කරලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මහත් වෙයි. අපි බලමු මොනවද 36 කියලා. පළවෙනි ටිප් එකට කලින් මම දෙයක් කියන්න ඕනි. ගොඩක් කට්ටිය කියනවා මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. ගොඩක් සප්ලිමන්ට් ගන්නවා. ගොඩක් දේවල් කරනවා. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ. මොනා කරත් මහත් වෙන්නේ නැහැ. ඒකට රීසන් එකක් තියෙනවා. ඒක එක්කෙනාගේ ඇඟවල වල මෙටබොලිසම් සිස්ටම් එක ගොඩක් වෙනස්. සමහර කට්ටියගේ ෆාස්ට්, සමහර කට්ටිය ස්ලෝ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති කෙනෙක්ගේ එයාගේ මෙටබොලිසම් සිස්ටම් එක ෆාස්ට්. මෙටබොලිසම් සිස්ටම් එක ෆාස්ට් වුණාම වෙන්නේ ඔයා කොච්චර කෑවත් මේ අපි මහත් වෙන කැලරි වලින් ඒ කැලරි ඉක්මනට බර්න් වෙනවා. පටස් ගාලා බර්න් වෙනවා. එහෙම වුණොත් ඔයාට මහත් වෙන්න තරම් කැලරි ඇඟේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම රීසන් එක මහත් වෙන්නේ නැති වෙන්නේ. මම පළවෙනි ටිප් එක හැටියට කියලා දෙන්නේ කෑම කන්න කලින් වතුර බොන්න එපා. කෑම කන අතරතුරේ වතුර බොන්නත් එපා. එහෙම වුණොත් ඔයාට කන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. ඒක ලොකු දෙයක් හිතන්නේ නැති වුණාට ඒක ලොකු දෙයක්. ඒක නිසා සම්පූර්ණයෙන්ම කෑම කන්න කලින් සහ කෑම කන ගමන් වතුර බොන්න එපා කවමදාකවත්. මම මේ කියන ටිප්ස් අය කරනවා නම් ඒක මුලින්ම කරන්න. අපි යමු දෙවෙනි ටිප් එකට. දෙවෙනි ටිප් එකෙන් මම කියලා දෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න මේ මම කියලා දෙන ස්ටෙප් 5 ෆලෝ කරනවා නම් අනිවාර්යෙන් මේ දෙවෙනි ටිප් එකෙන් කියන දේ අනිවාර්යෙන්ම හරියට කරන්න. ලංකාවේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් ප්‍රධාන වේල් 3ක් ගන්නවා. ඔයාට මහත් වෙන්න ඕන නම් අනිවාර්යෙන් තව වේල් දෙකක්වත් එකතු කරගන්න. ඒ කියන්නේ ස්නැක් දෙකක් එකතු කරගන්න. උදේ 7 මාර වෙද්දී උදේ කෑම ගත්තා නම් 10 මාර වෙනකොට මේ ස්නැක් එකක් ගන්න. 12 1 2 වෙනකොට දෙවන ආහාර වේල ගත්තා නම් 3 මාර වෙනකොට ආපහු ස්නැක් එකක් ගන්න. ඊට පස්සේ රාත්‍රී ආහාර වේල ගන්න පුළුවන්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ කැලරි ඉන්ටේක් එක වැඩි කරගන්න. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට කැලරි දවසකට 2000-2500ක් වගේ අවශ්‍ය වෙනවා. ඔයාට මහත් වෙන්න ඕන නම් ඒ 2500ට අඩුම තරමේ කැලරි 300-500ක්වත් වැඩිපුර ඇඩ් කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාගේ කැලරි ඇඟේ තැන්පත් වෙලා ඔයා මහත් වෙන්න පටන් ගන්න. නැත්නම් ඔයා ඊට අඩුවෙන් කෑවත් කවදාවත් මහත් වෙන්නේ නැහැ. ඒ තරම කෑවත් වැඩකුත් නැහැ. මොකද අර කෙට්ටු කට්ටියගේ ඇඟේ ෆාස්ට් මෙටබොලිසම් සිස්ටම් එක. එතකොට ඒගොල්ලන් ගන්න කැලරි ප්‍රමාණය ඉක්මනින් බර්න් කරනවා. ඕගොල්ලන්ට කැලරි කවුන්ට් කරගන්න පුළුවන් Google එකේ ඕනතරම් කැලරි කැල්කියුලේටර් තියෙනවා. මම කලින් ලින්ක් එකක් දාන්නම් ගිහිල්ලා බලන්න. කැලරි කැල්කියුලේටර් එකේ ගිහිල්ලා බලන්න. ඔයාගේ පොඩි විස්තර ටිකක් අහනවා උස බාර එක්සර්සයිස් ලෙවල් එකේ. ඒ වගේ පොඩි දේවල් ටිකක් අහනවා. ඒ ටික ෆිල් කරලා බලන්න. එතකොට ඔයාට එනවා දවසට ගන්න ඕනේ කැලරි ප්‍රමාණය. ඒකට වැඩිපුර තව 2300-500ක් එකතු කරගන්න. ඒක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒකෙන් තමයි ඔයාට මහත් වෙන්න පුළුවන් පළවෙනිම දේ. ඒක කරන්න. ඒ වගේම තමයි කැලරි හොයාගත්තේ ප්‍රංශ ජාතිකේ. එයාගේ නම මිස්ටර් නිකලස් කැලරි කියලා තමයි ආව හඳුන්වන්නේ. එයා නිසා තමයි අපි මේ කැලරි ගැන කතා කරන්නේ. කැලරි කවුන්ට් එක හොයාගත්තේ එයා තමයි. අපි යමු තුන්වෙනි ටිප් එකට. මම තුන්වෙනි ටිප් එකට කියලා දෙන්නේ ඔයාට මම කිව්වා දැන් ඉස්සල් එකේදී මේ ස්නැක් දෙයක් එකතු කරගන්න කියලා. ඔයාට මම කොච්චර කිව්වත් ඔක මතකයක් තියාගෙන කරගන්න බැරි. ඔයා එලාම් එකක් තියාගන්න. ඔයාගේ ෆෝන් එකේ හරි ඔරලෝසුවේ හරි එලාම් එකක් තියාගන්න. මේ ඔයා කීයටද ස්නැක් එකක් ගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට අනිවාර්යෙන් ඒක මතක් වෙනවා. මේක හරි ප්‍රධානයි. අනිවාර්යෙන් මේ දේ කරන්න. නැතුව ඔයාලට කවදාවත් මහත් වෙන්න බෑ. කොච්චර try කරත්. එලාම් එකක් තියාගන්න. 10ට 10 මාට ඒ වෙලාවට ස්නැක් එකක් ගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් හැමදාම මේක කරගෙන යන්න පුළුවන්. එලාම් එකක් තියාගන්න. මම හතරවෙනි ටිප් එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ පොඩි දේවල් කියලා හිතේ මේවා. ඒ උනාට හරියට කරන්න. ඔයා බර කිරන්න යන්න එපා නිතරම. ජිම් එකට ගියම නිතරම බර බලන්න එපා දවස ගානේ. එහෙම කරන්න යන්න එපා. ඔයා සතියකට පාරක් බර බලන්න. එතකොට ඔයාට තේරෙයි ඔයාගේ බරේ වෙනසක් වෙනවනම්. නිතරම බල බලද්දී ඔයාට තේරුණොත් මේ බර වැඩි වෙන්නේ නැහැ කියලා ඔයා මේක එතනින්ම නතර කළා දා. එහෙම කරන්න එපා. බර නිතරම බලන්න යන්න එපා. සතියකට එක පාරක් බර බලන්න. ඒ ඇති. නැත්නම් සති දෙකකට පාරක් බලන්න. එතකොට ඔයාට තේරෙයි මේකේ වෙන වෙනස. අපි යමු පස්වෙනි ටිප් එකට. මම දැන් පස්වෙනි ටිප් එක කියන්නේ. දැන් මම හතරක් කිව්වා හොඳට ඒ ටික මතක තියාගන්න. පස්වෙනි ටිප් එකේ මම කියලා දෙන්න යන්නේ ඕගොල්ලෝ කරන වැඩේ හැමදාම නෝට් එකක් දාගන්න. අද කොච්චර කැලරි කෑවද? හෙට කෑවද? එහෙම නෝට් එකක් දාගන්න. මොකද පළවෙනි කිලෝ 10 බර වැඩි වුණායින් පස්සේ ඒ කෑමම ආපහු ඊළඟ තත්තිකරම කන්ටිනියු කරන් ගියොත් සාමාන්‍යයෙන් ඒක වෙන්නේ නැහැ. බර එකම තැන වගේ තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් නෝට් එකක් දාගන්න. කිලෝ 10ක් වැඩි වුණායින් පස්සේ ඉතුරු කිලෝ 10 වැඩි කරගන්න ඕන නම් කෑම රටාව වෙනස් කරන්න ඕනේ. කන කෑම වෙනස් කරන්න ඕනේ. ඔයා ඒත් එච්චර කාලයක් ඔයාගේ බර වැඩි වෙන්නේ නැත. ඒ කියන්නේ ඔයාගේ මෙටබොලිසම් සිස්ටම් එක ගොඩාක් ෆාස්ට්. එහෙම වුණොත් ඒ කියන්නේ ඔයා ගන්න කැලරි ගන්න තරමම බර්න් කරනවා. ඒ කියන්නේ ඔයා තවත් කැලරි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ ගන්න. ඒක හොඳටම නෝට් කරගෙන මේ කැලරි ප්‍රමාණය වැඩි කරන්න අනිවාර්යෙන් ඔයාගේ බර වැඩි වෙයි. අපි යමු 6 ටිප් එක. අන්තිම ටිප් එක. 6 ටිප් එක. 6 ටිප් එකෙන් මම කතා කරන්නේ නිින්ද ගැන. නිින්ද ගොඩාක් වැදගත්. ඔයාට මහත් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම නිදා ගන්න දවසට පැය 8ක්වත් මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරනවා නම් පැය 8ක්වත් නිදා ගන්න. ඒ වගේම තමයි අඩුම තරමේ මාසයක්වත් මේක කරලා බලන්න. සතියක් කරලා බලලා හරි ගියේ නැහැ කියලා නවත්තන්න එපා.
මාසයක් කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලා මහත් වෙයි කට්ටියකයි මහත් වෙලා කියලා කරලා බලන්න අපේ වීඩියෝස් හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න subscribe කරන්න ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ weight training ගැන කතා කරන්න weight lifting technique කියලා දෙන්න bye guys අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු